මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. නව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයි. අභිනව කතානායක මහින්ද යාපා විපක්ෂ නායක දුරය සජිත් ප්‍රේමදාසට ජනපති නවරජේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අද පස්වරුවේ ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ආහැටි ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම පොලිය අනුපාත කිහිපයක් පහත දමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති දුරයට පරිණත නොවුවෙක් බවට හිටපු ජනපති ඔබාමාගෙන් චෝදනා අද උදෑසන ඇරඹී අභිනව පාර්ලිමේන්තු සැසිය සඳහා මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ඔවුන්ගේ පෞල්වල සමාජිකයින්ද පැමිණියා. එහිදී එක් නවක මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට පැමිණියේ බෝට්ටුවකින්. නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසිය වෙනුවෙන් සියලු කටයුතු විධිමත් ලෙස සංවිධානය කර තිබුණා. මංගල සැසිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ මෙලෙස පැමිණියා. බෝට්ටුවකින් පාර්ලිමේන්තුවට පැමිණීමද විශේෂත්වයක්. මෙලෙසින් පාර්ලිමේන්තුවට පැමිණියේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතායි. අපි සුභපැතුම් පිරිනමනවා කරු අභිනව කතානායකතුමනි. ඔබතුමන් කොහොමද ඉදිරියේදී පාර්ලිමේන්තුව මෙහෙයවීමට කටයුතු කරන්නේ? 100%ක්ම සාධාරණ ඉෂ්ට කිරීමට බලාපොරොත්තු වෙන අපක්ෂපාතී මෙහෙයවීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ජනමතයට අපි ගරු කරලා ඉදිරි අවුරුදු පහේදී මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා සම්පූර්ණ කැපවීම කරන්න බලාපොරොත්තු වෙනවා කුරුණෑ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට. කොහොමද ඔබතුමාලා ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්නේ ඉදිරියේ? ඒ කියන්නේ යුතුකම සංවිධානය හැටියට අපි ඒ කියන්නේ රට වෙනුවෙන් කරපු මෙදහත් වීමටයි අපිට මේ මහජන නීති ක්‍රීමේ අවස්ථාව ලැබුණේ. කතා කරපු දේවල් මෝබිම තුල ක්‍රියාවට නගන්න අපිට පුළුවන් සෑම උත්සාහයක්ම සෑම ප්‍රයත්නයක්ම අවංකව දරන බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. ජනතාව මේ ජනවරම ලබා දුන්නේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමාගේ. අපි ඉදිරිපත් කළ තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අපි සම්පූර්ණම කැප වෙලා වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. 3-2 ජනවරමක් ලබා දුන්න නිසා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන හා වෙනස්කම් කළා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නව දැක්ම යටතේ රට ගෙන යාම ඉතාම පහසු වෙනවා. ඒනිසා දැන් අපි දහනම්නි ව්‍යවස්ථා සංශෝධනයේ ධනාත්මක අංගයන් ඒ විදිහටම තියා තබාගෙන අවශ්‍ය සංශෝධනයන් ඇති කිරීම පළවෙනි කාර්ය හැටියට කරනවා. කොහොමද මේ තුරෙන් දෙක බලය කළමනාකරණය කරගන්නේ? මම හිතන්නේ අපි කරන විදිය හරවට වඩා අපි ජනතාවට මැතිවරණයට කලින් අපි පැහැදිලි කරා මොකද්ද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල පිළිබඳව හොඳ අවබෝධයක් පැහැදිලි කිරීමක් ජනතාව තුළ තිබුණා. ඒ නිසා තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට මේ තරම් මහ දැවැන්ත ජනවරමක් දුන්නේ. ඉතින් අපි හිතනවා අපි පැහැදිලි කරපු අපි දීපු අපේ ප්‍රතිපත්තිය අපි මැනවින් ක්‍රියාත්මක කරනවා කියලා. හොඳම ස්ට්‍රොง විපක්ෂයක් විදිහට ඉදිරියට යනවා. ආණ්ඩුවට අපේ හරි දෙයට සහයෝගය දීගෙන වැරදි දේ හොයලා බලලා පෙන්නලා දීලා හරි දෙයට හරි වැරදි දෙයට වැරදි කියාගෙන ස්ට්‍රොง විපක්ෂයක් විදිහට අපි ඉදිරියට යනවා. නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද උදෑසන ආරම්භ වුණා. එහිදී නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 223 දෙනෙකු දිවුරුම් දීමත් අද සිදු කෙරුණා. මෙවර පාර්ලිමේන්තුවේ විශේෂත්වය බවට පත් වුණේ වෙනදා 8 වන පාර්ලිමේන්තුව දක්වාම පාර්ලිමේන්තුව නියෝජනය නොකළ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙවර පාර්ලිමේන්තු වරම් දිනා ගැනීම. නවවෙනි පාර්ලිමේන්තුවේ මංගල සතිවාරය අද උදෑසන 9:30ට ආරම්භ වුණේ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ මුලිකත්වයෙන්. පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් සභාවට ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ 2 ඈ අනුව්‍යවස්ථාව සමග කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ පළවන අනුව්‍යවස්ථාව මගින් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර 2020 අගෝස්තු මාස 20 වන දින අභිනව පාර්ලිමේන්තුව කැඳවන බව මේන් ප්‍රකාශයට පත් කරනු ලැබේ.
අනතුරුව සිදු කෙරුණේ 9 වෙනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා තෝරාපත් කර ගැනීමයි. ඒ අනුව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහින්දයාපා අබේවර්ධන මහතා නව කතානායකවරයා ලෙස යෝජනා කළා. එම යෝජනාව විපක්ෂයේ වෙනුවෙන් සමග ජන බලවේගී මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ස්ථිර කිරීම විශේෂත්වයක්. පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ නම යෝජනා කිරීමට කැමැතියි. දැන් ඒ නම ස්ථිර කළ යුතුයි. පාර්ලිමේන්තුවේ කතානායක ධුරයේ සඳහා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් යෝජනා කරන ලද මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ නම මම ස්ථිර කරනවා. වෙනත් මන්ත්‍රීවරයෙකු යෝජනා වී නොමැති හේයින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා නවවැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් යථා පරිදි ඡන්දයෙන් තෝරාපත් කර ගන්න ලැබූ බව මම මෙම සභාවට ප්‍රකාශ කර සිටිනෝ. ඒ අනුව අභිනව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාන කූලව මුලාසනයේ වෙත කැඳවාගෙන එනු ලැබුවේ යෝජනාව ඉදිරිපත් කළ දිනේෂ් ගුණවර්ධන සහ එය ස්ථිර කළ රංජිත් මද්දුම බණ්ඩාර යන මහතුරුන් විසින්. දීතර සභාවේ කතානායකවරයා වශයෙන් මා තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් ඔබ සැමට මාගේ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමන. අනතුරුව නවකතානායකවරයා සිය දුරේ දියුරුම් දීම සිදු වුණා. මහින්ද යාපා අබේවර්ධන නැමැති මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාව ආරක්ෂා කරන අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීමට කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුලදී හෝ හිම් පිටදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම ධෛර්යය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානීන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. නමවන පාර්ලිමේන්තුවට තිරිපත් වූ මන්ත්‍රීවරුන් කතානායකවරයා ඉදිරියේ දියුරුම් දුන්නේ ඉන් අනතුරුවයි. අනතුරුව අභිනව කතානායකවරයාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් පිරිනැමුවා. ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවේ නවවන පාර්ලිමේන්තුවේ අභිනව කතානායකවරයා වශයෙන් තේරිපත් වීම පිළිබඳ ඔබතුමාට අධිකාර ජනාධිපතිතුමාට රජ වෙනුවෙන් මගේ හෘදයාංගම සුබ පැතුම් මේ අවස්ථාවේදී පිළිගන්නවා. දකුණු පළාතින් බිහි වුණු කතානායකතුමෙකු වශයෙන් ඔබතුමා ආපත්‍යම් පිළිබඳව මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. කරු කතානායකතුමනි, ඔබතුමාට ශ්‍රේෂ්ඨයෙකු වශයෙන් මේ පාර්ලිමේන්තුව සම්ප්‍රදාය පිළිබඳ තියෙන අත්දැකීම් සම්භාරයත් සමග පාර්ලිමේන්තුවට ඔබතුමා අපක්ෂපාතී ආස්වාදීන කටයුතු කරන අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ඔබතුමාට තියෙනවා. විපක්ෂය වෙනුවෙන් මුලින්ම කතානායකවරයාට සුබ පැතුම් එක්කලේ සමග ජන බලවේගී නායක සජිත් ප්‍රේමදාස මහතායි. Let me take this opportunity on behalf of සමග ජන බලවේගී opposition to congratulate you on your unanimous election as a speaker of this house. Throughout your political career, you have acted with dignity, integrity and honor. And we salute you. You have been a true patriot. We on this side of the political aisle are extremely honored to have you as our speaker. අනතුරුව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකින් සිය සුබ පැතුම් එක්කලා. මේ රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේ කාර්යයේදී ගරු කතානායකතුමා මේ පාර්ලිමේන්තුව ඉතාමත් උසස් ලෙස ප්‍රබුද්ධ ලෙස මෙහෙවන බව අප විශ්වාස කරනවා. ඔබතුමාගේ නායකත්වය මේ උත්තරීතර සභාවේ අනාගතය සඳහා ඉතාමත්ම වැදගත් වෙනවා. ගරු නව කතානායකතුමනි, දීර්ඝ කාලීන අත්දැකීම් තිබෙන දේශපාලකයෙක් වශයෙන් පළපුරුදු ඒ පිළිබඳව අත්දැකීම් තිබෙන පරිණත ප්‍රබුද්ධ කාර්යසූර කටයුතු කළ අත්දැකීම් තිබෙන උද්දලෙක් වශයෙන් මේ නව තනතුරට පත්වීම පිළිබඳව මම සුබපැතුම් ආශිර්වාද පිරිනමනවා. මේ රටේ ජනතාව තුනෙන් දෙක බලයකට ආසන්න වූ ජනවරමක් ආණ්ඩුවට ලබා දුන්නේ පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් පැලැස්තර දමා ඉදිරියට ගෙන යාම වෙනුවට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමටයි. ඒ පණිවිඩයේ මනාව අවබෝධ කරගනිමින් අතිගරු ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමාත් පළවෙනි අමාත්‍ය මණ්ඩලයටම නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සංකල්පීය පත්‍රිකාවක් ඉදිරිපත් කරන කටයුතු කළා. ඒ බිහිවෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මේ ගරු සභාවට නායකත්වයේ
දීමේ බාහිර දූර වක්කීම් පැවරෙන්නේ ඔබතුමන්ට මේ රට මහා ඉදිරිපීමක් ගෙන යාමට හැකියාව ලැබෙන දේශ ජනව ව්‍යවස්ථාවක් බිහි කර ගැනීමට ඔබතුමාගේ නායකත්වයට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් On your being elected to the exalted position of Speaker of this Honourable Assembly. With your long experience in Parliament, I have not the slightest doubt that you will discharge your functions effectively and efficiently and in a bipartisan and acceptable way to all members of Parliament. පසුගිය සමහර කාල තිබුණා මේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකලාපයේ පිළිබඳව මහජනතාව තුළ ඊතරම් ප්‍රසාදයක් නිර්මාණය නොවිච්ච ශබ්දය අනුව තීරණ දීපු යුගයක් මේ පාර්ලිමේන්තුව පහු කර පැමිණ තිබුණා. එවැනි අශෝභන තත්වයකට මේ පාර්ලිමේන්තුව පත් වෙන්නට නොදී අපේ රටේ පොදු ජනතාවට සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවට පාර්ලිමේන්තුව දෙස ඉතා ගෞරවයෙන් බැලිය හැකි වාතාවරණයක් ඇති කිරීම මම හිතනවා ඔබතුමාට පුළුවන් කාර්යභාරයක් මේ සභාව ඉතාම නිවැරදිව ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට අනුකූලව මෙහෙවීමට ඔබතුමාට හැකි වෙන බව අපිට විශ්වාසයි අප විශ්වාස කරන ඔබතුමා මත පැවරී තිබෙන්නේ තනතුරකට යහා යන ලද වගකීම මේ පාර්ලිමේන්තුව වෙත ජනතාව තමන්ගේ පරමාධිපත්‍ය බලයේ විවස්ථාදායක කොටස පවරා දී තිබෙනවා විශේෂයෙන්ම අපි ඉතිහාසයේ පුරාවටම අවස්ථාවල දැක තිබෙනවා බොහෝ අවස්ථාවල විවිධ බාහිර පාර්ශවයන් ඒ විධායකය වෙන්න පුළුවන් ඒ අධිකරණය වෙන්න පුළුවන් ඒ අත්නොමතික දේශපාලනය වෙන්න පුළුවන් ඒ කවර බාහිර පාර්ශවයන් විසින් පාර්ලිමේන්තුව වෙත පැවරී තිබෙන බලයට එල්ල කරන ලද අනිසි ප්‍රහාරය අනිසි බලපෑම වළක්වා ගැනීම සඳහා ඔබ වාඩි වී සිටින පුටුවේ වාඩි වී සිටි කතානායකරු ගණනාවක් කටයුතු කර බව අපි මොහොතේ සිහි කරන්න කැමතියි මා විශ්වාස කරනවා එනිසා ඔබතුමාට ජනතාව විසින් පවරා තිබෙනම පරමාධිපත්‍ය බලයේ විවස්ථාදායකම කොටස පාර්ලිමේන්තුවට පැවරී තිබෙන කොටස කිසිසේත්ම පැහැර ගැනීමකට හෝ යටත් කිරීමකට හෝ දුර්වල කිරීමකට ඔබතුමා ඉඩ නොදී කියන දැඩි විශ්වාසයක් අපට තිබෙනවා පසුව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා ගැනීම සිදු වුණා එෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සීබලාපිටිය මහතා යෝජනා කළ අතර එය ස්ථිර කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා විසින් නියෝජ්‍ය කාර්යක සභා සභාපතිවරයා ලෙස අංගජන් රාමනාදන් මහතා තෝරාපත් කරගෙන උනා. ඉන් අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිතුමාගේ සංදේශය සභාවට ඉදිරිපත් කළා. අනතුරුව කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සභා නායකවරයා ලෙසත් ජොන්සන් ප්‍රනාන්දු මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් පත් කර ඇති බවයි. ඊට අමතරව විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කර ඇති බවද කතානායකවරයා සභාවට දැනුම් දුන්නා. සභාවේ කටයුතු අද දින පස්වරු 3 දක්වා తాවකාලිකව අත්හිටවනු ලැබේ. අභිනව පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස තේරීපත් වූ දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ නිල වශයෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ ප්‍රථම රැස්වීම ආරම්භ වීමට ප්‍රථමින් පෙරවරු 8:46 ට යෙදුණු සුබ මොහොතින් නිල වශයෙන් සිය දුරේ රාජකාරී ආරම්භ කළා. ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව තම කාර්යාලීය ලිපිවලට අත්සන් තබමින් ඔහු සිය නිල කටයුතු ආරම්භ කළේ මෙලෙස. මෙතර මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නවවන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ ප්‍රථම රැස්වීම ආරම්භ වීමට පෙර පෙරවරු 9ට පමණ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයේ රාජකාරී නිල වශයෙන් ආරම්භ කළා. නවවන පාර්ලිමේන්තුවේ අභිනව කතානායකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන මහින්ද යාපා අබේවර්ධන මහතා අද පත් කෙරුණා. මේ මහතා පිළිබඳව ස්වර්ණවාහිනී තබන සටහනක්. 1945 වසරේ ඔක්තෝබර් මාස 10 වෙනිදා උපත ලද මහින්ද යාපා අබේවර්ධන මහතා මූලික අධ්‍යාපනය ලබන්නේ මාතර මාකඳුර විද්‍යාලයෙන්.
පසුව මාතර රාහුල විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරන මහින්ද්‍යාපා අබේවර්ධන මහතා 1983 දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හක්මන ආසනයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙනවා. තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මහින්ද්‍යාපා අබේවර්ධන මහතා 1987 දී ශ්‍රී ලංකාවේ නව පළාත් සභා ක්‍රමය ඇති කරන්නා වූ ඉන්දු ලංකා ගිවිසුම ප්‍රසිද්ධියේම විවේචනය කළ අයකු ලෙසද ප්‍රකටයි. අබේවර්ධන මහතා එවක පාර්ලිමේන්තුවේදී ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර එවක රජය නියෝජනය කරමින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු බවට මහින්දයාපා අබේවර්ධන මහතා පත්වීමද විශේෂත්වයක්. පසුව ඔහු සිය පාර්ලිමේන්තු මන්ත්‍රී දොරෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන්ද ඉවත්ව ගාමිණී දිසානායක මහතා ප්‍රමුඛ පිරිස පිහිටවන ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ හෙවත් රාජාලියා පක්ෂයට එක්වනවා. පසුව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් 1993 දී දකුණු පළාත් සභාවට තරග කර ජය ගන්නා මහින්ද යාපා අබේවර්ධන මහතා විපක්ෂ නායකවරයා ලෙස තේරිපත් වුණා. අනතුරු 1994 දී දකුණු පළාත් මහ ඇමති දොරේට පත්වන මහින්ද යාපා අබේවර්ධන මහතා දෙවරක් මහ ඇමති දොරේද හොබවා තිබෙනවා. අනතුරු ඔහු පොදුජන එක්සත් පෙරමුණෙන් 2001 වසරේ පාර්ලිමේන්තුවට තේරිපත් වන අතර යලිත් එම මන්ත්‍රී දොරෙන් ඉල්ලා අසු ඔහු දකුණු පළාත් සභාවට තරග කරනවා. පසුව මහින්ද යාපා අබේවර්ධන මහතා 2004 මහ මැතිවරණයේ ජයගෙන යලිත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය දොරේ මෙන්ම සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙසත් සිය සේවාව ඉටු කරනු ලබනවා. 2010 මහ මැතිවරණයෙන් පසුව ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසත් මෙරටට මහඟු සේවාවක් ඉටු කළ අතර 2015 වසරේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඔහුත් සමග විපක්ෂයේ භූමිකාවට පණ පොවන මහින්ද යාපා අබේවර්ධන මහතා වර්තමානයේදී මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙක්. මේ සූදානම කෙටි විරාමයක් ලබා ගන්නට. සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද 15 වෙනි දිනටත් සාක්ෂි ලබා දීමට නියමිත වනවා. ඊයේ දිනේදීත් ඔහු එම කොමිස මහමුවේ සාක්ෂි ලබා දුන්නා. කතෝලික දේවස්ථාන ඉලක්ක කරගෙන ත්‍රස්ත ප්‍රහාරය කෙල්ල කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබී තිබියදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මඩකලපුව වෙබ ක්‍රීඩාංගණයේ පැවති රැස්වීමකට සහභාගී වීම ඊයේ කොමිෂන් සභාවේදී අවධානයට ලක් වුණා. 2019 අප්‍රේල් මාස 12 වෙනි දින හිටපු ජනාධිපතිවරයා එම රැස්වීම සඳහා පිටත් වෑමට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ මගින් සකස් කරන ලද ආරක්ෂක තත්ත්ව වාර්තාවක් ජනාධිපති ආරක්ෂකංශය වෙත යොමු කර තිබෙනවා. එය සකස් කිරීමේදී වෙබ ක්‍රීඩාංගණය ආශ්‍රිතව පිහිටා ඇති කතෝලික දේවස්ථාන සහ මුස්ලිම් පල්ලි පිළිබඳව සොයා බැලීමක් සිදු කලාදයන්න සාක්ෂි මෙහෙවූ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු සඳහන් කළේ ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු නොකළ බවයි. නමුත් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විසින් ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කරන්නට ඇති බවත් සාක්ෂිකරු පැවසුවා. ඒ අනුව එම ස්ථානයේ ඇති කතෝලික දේවස්ථාන සහ මුස්ලිම් පල්ලි කිහිපයක ඡායාරූප සාක්ෂිකරුට පෙන්වා සිටි කොමිෂන් සභාවේ සාමාජිකයින් මඩකලපුව සියොන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය දියත් කළ මොහමඩ් නසාර් මොහමඩ් අසාද් එම ක්‍රීඩාංගණයේ ඉදිරිපිට පිහිටා ඇති මුස්ලිම් පල්ලියක නැවතී සිටි බව තමා දැනුවත් ද යන්න කොමිෂන් සභාවේ සාමාජිකයින් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළා. එහිදී ඔහු සඳහන් කළේ තමන් මේ පිළිබඳව දැනුවත්ව නොසිටි බවයි. කෙසේ වෙතත් දේවස්ථාන ඉලක්ක කරගෙන යම් කිසි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී තිබියදී රටේ පළමු පුරවැසියා එවැනි ස්ථානයක් වෙත පිටත්ව යාමට පෙර සකස් කළ ආරක්ෂක තත්ත්ව වාර්තාවක එම ස්ථානය අවට පිහිටි කතෝලික දේවස්ථාන සහ මුස්ලිම් දේවස්ථාන පිළිබඳව සඳහන් කළ යුතු නොවේද යන්න කොමිෂන් සභාව සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළා. එහිදී සාක්ෂිකරු සඳහන් කළේ එම තොරතුරු එහි අන්තර්ගත කළ යුතු බව තමන් පිළිගන්නා බවයි. මේ අතර මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පැමිණ ජාතික තවහීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් එහි වැඩවසන හිමිවරුන්ට අවස්ථා කිහිපයකදී මරණීය තර්ජන එල්ල කළ බව පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පවසනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ පොලිස් විමර්ශන ඒකකයට කරුණු දැක්වීමට ඊයේ පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළා. දුරකථන නැමැතිම විශාල ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. සාමාන්‍ය විදිහට ඇවිල්ලා අපිත් එක්ක කතා කරලා තියෙනවා. ඉතින් අවසාන කාලේ දෝ උග්‍ර ආගමික මත දරලා අපිත් එක්ක ගැටුනේ අවශ්‍ය සියලුම තොරතුරු අපි ලබා දීලා දෙනවා. සියදිවි නසාගත් බව කියන සෞදි අරාබියේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයාගේ මරණය පිළිබඳව ලයිව් ඇට් 8 අනාවරණයෙන් පසු මියගිය පුද්ගලයාගේ ඥාතීන් හට මරණ තර්ජන එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රත්ගම පොලිසිය මගින්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ.
හතලිස් දෙහෙවරදී ප්‍රියන්ත කන්දගේ සෞදි අරාබියේ ඉදිකිරීම සමාගමක ස්කැවටර් රියදුරු කුලෙස සේවය කළා. එහිදී නවාතැන් පොලේ ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් සමග ඇති වූ ගැටුමකින් එරට පොලිස් අත්අඩංගුවට පත්ව පසුගියදා නිදහස් වී තිබෙනවා. ගැටුමින් නවාතැන් පොලේ සිටි තරුණයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රියන්තගෙන් අදාළ සිද්ධියට වන්දි ලෙස රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් ඉල්ලා තිබුණා. ප්‍රියන්ත තම බිරිඳ අමතා අදාළ මුදල් සූදානම් කරන ලෙස පැවසුවද ඊට පසුදා සිට ප්‍රියන්ත පිළිබඳව කිසිදු තොරතුරක් ඥාතීන්ට දැන ගැනීමට හැකි වී නැහැ. පසුව ප්‍රියන්ත කන්දගේ සිය නවාතැන් පොලේ වහලේ ගෙලවලලාගෙන මිය ගිය බවට එම නවාතැන් පලෙම සිටි පුද්ගලයෙකු ඥාතීන්ට දැනුම් දී තිබුණා. අර තුවාල වෙච්ච එක්කෙනා තමයි කාමරේ ඉඳලා තිබ්බේ. ඔව් අපේ අයියා ගහපු එක්කෙනානේ. ඔව් අර පිළියම් ඇදිච්ච එක්කෙනා. ඔව් සමහර විට පිටින් කට්ටිය ගෙන්නලා ඌ අර එදා අයියට බනිනොත් මං අහන් හිටියේ මේ ඌ අයියට කියන මට පුළුවන්කෝ මෙහි බංගලියෙකුට කියලා තෝ මේ වාස්ප කරන්න මං අහගෙන හිටියේ ඌ බනින ෆෝන් එකෙන්. මෙලෙස ජංගම දුරකථනයෙන් මිය ගිය පුද්ගලයාගේ සහෝදරයා ඇමතු පුද්ගලයා සෞදි පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර ඔහුගේ පවුලේ ඥාතීන් බව පවසන පිරිසක් ලයිව් ඇට් 8 අනාවරණයෙන් පසු මිය ගිය පුද්ගලයාගේ රත්ගම පිහිටි නිවසට පැමිණ මරණ තර්ජන එල්ල කර තිබෙනවා. ඊයේ උදේ 9:00 වට විතර සම්පත්ති නෝනායි තව පිරිමියෙක් කෙනෙකු ආවා. මගෙන් හැවුවා උඹගේ පුතා කරපු දේ උඹ දන්නේ නැද්ද හැවුවා. මම ඇහුව මොකද්ද කරපු වැඩේ? එතකොට ගුවා මොකටද හැවුවා මේ පැව සන්නවහිනින් ගෙනාවේ මොකටද කියලා ඇහුවේ. ඉතින් මම ඇහුවා ඒකට ගෙනාවේ මම නෙවෙයි ලේලි. අපේ ලේලිලා ගෙදරට යන්න කිව්වා. නෑ නෑ එහාට යන්න ඕන කමන්නේ කිව්වා. උඹගේ පුතා ඒක මීඩියා වලට කතා කරලා තියෙන්නේ. අපි මේ වේදනාවෙන් ඉන්න වෙලාව අපට තර්ජන ගර්ජන කරන්න එපා. අපේ පාඩුවේ අපිට ඉන්න දෙන්න නෑ. ඒක උඹගේ පුතා මෙතන හිටියොත් උඹගේ පුතා ගේ ඉන්නව නම් ගණින් කෝ එළියට අරගෙන හිටා. මෙතන උඹගේ ඉස්සරහම පුතාට කරන දේ පෙන්නනවා ඒක. මම උඹගේ එකෙක් එහෙ මරලා එල්ලලා තියෙයි කිව්වා. උඹගේ අනිත් එකට කරන්නේ ටික මේක. අම්මට තර්ජනය කරලා ගිහිල්ලා තිබුණා. අපිට මෙච්චර කරදර වෙලා තියෙද්දි අපි පොලිසියට ගියම කාර් එක ඇවිල්ලා අපට මරණ තර්ජන දෙනවා මෙහෙමයි කියලා පොලිසියෙන් අපි කාර් එකේ නම්බරේ පවා කිව්වා. පොලිසියෙන් ඒ නම්බරේ පවා පොතක ලියාගත්තේ නැහැ. පොලිසියට ගිහිල්ලා අපි කිව්වට අන්තිමට එයාලා ජෙන්නල් ඉවරලා එයා අපේ ගෙදරට ආපු කාර් එකේම පොලිසිය ළඟට ඇවිල්ලා පොලිසිය ලොකු මාත්‍රු අඳුරගෙන හැමෝටිකම මේක ගොඩින් බේරලා විසඳලා ඉවරලා අපි ඒව අන්තිමට එයා ඒ ඇවිල්ලා අක්කලාගේ ගෙදරට ගිහිල්ලා අක්කටත් ආපහු තර්ජනය කළා තමයි මේ එයා ගෙදර ගිහිල්ලා තියෙන්නේ. ගෙදරවත් ඉන්න නැහැ අපි අද එළියටවත් බහින්න නැහැ අපි කන්න නැතුව මෙරුණත් අපි අයියාගේ බොඩිය ගෙනත් දෙන්න කියලා තමයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ වැටලීම් වලින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 10කට ආසන පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ මට්ටකුලිය පොලිසිය සිදු කළ මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 17ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. අදාළ සැකකරු මෝටර රථයෙන් ගමන් කරමින් සිටියේදී යුදහාමුදා පොද්‍යංශ නිලධාරීන් හා එක්ව කළ මෙහෙයුමකදී මෙම ගංජා තොගය සොයා ගැනීමට හැකිව තිබෙනවා. කිලෝග්‍රෑම් 11කට ආසන්න බරින් යුතු එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 17ක් බවයි පොලිසිය පැවසුවේ. එහිදී කොළඹ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට අතර ඔහු මෙම මෝටර රථයෙන් කලක සිට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. තලාතුය උඩුවෙල ප්‍රදේශයෙන් නිවසක් පිටුපස එළවලු වගාවක් අතර වගා කර තිබූ ගංජා වගාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට තලාතුය පොලිසිය සමත් වුණා. එහිදී සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. මේ අතර අම්බලංගොඩ ප්‍රදේශයේදී පොලිස් බහරයටගත් මැන්ඩි නැමැති මද්‍රව්‍ය මෙරටට රැගෙනීම සඳහා යොදාගත් ට්‍රෝල යාත්‍රාවද පොලිස් බහරයට ගැනීමටයි කටයුතු කර ඇත. ගල්කිස්ස කොට්ටාෂ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයුම් මත විමර්ශන කළ දෙහිවල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම යාත්‍රාව ඔවුන්ගේ බහරයට ගෙන තිබෙනවා. පසුගිය 15 වෙනිදා පස්වරුවේ අම්බලංගොඩ කළුවඩමුල ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත එම කිලෝ 12ක බරින් යුතු මැන්ඩි නැමැති මද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වුණා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ණය කාඩ්පත් සහ උකස් රන් භාණ්ඩ ණය ඇතුළු පොලි අනුපාත කිහිපයක් පහත හෙලීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබෙනවා. ඒ ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුවයි. ණය කාඩ්පත් උකස් ණය සහ తాවකාලික ණය අයිරාවන් සඳහා පනවා තිබෙන පොලි අනුපාතයන් පහත හෙලීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ 128ක් පැවති ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන පොලිය 118ක් දක්වාත් తాවකාලික ණය අයිරාවන් සඳහා වන පොලිය 116ක් දක්වාත් පහත හෙලීමටයි. මේට අමතරව උකස් ණය සඳහා වන පොලිය 110 දක්වා අඩු කර ඇති අතර දඩ පොලි අනුපාතය 102 දක්වා පහත හෙලීමටද පියවරගෙන ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ. COVID-19 වසංගත හමුවේ දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින ජනතාවට සහනයක් ලෙස මෙලෙස පොලි අනුපාතයන් පහත හෙලීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබෙනවා.
ලොව රටවල් සහ පාලන බල ප්‍රදේශ 213ක ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 2,25,79,000 ඉක්මවා තිබෙනවා. නවතම සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා දෙන්නේ වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 791,000කට අධික බවයි. ඉහළම ආසාදිතයින් මෙන්ම මරණද වාර්තා කරන ඇමරිකා එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව 57,00,000 ඉක්මවා තිබෙනවා. ආසාදිතයින් වාර්තා වීම අනුව තෙවන ස්ථානයේ පසුවන ඉන්දියාවෙන් දිනකදී වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය 24 දී වාර්තා වුණා. ඒ ආසාදිතයින් 69,652ක් ලෙසයි. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දවල මන්දිරයේ රියැලිටි වැඩසටහනක් වශයෙන් සැලකූ බව ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කර තිබෙනවා. Might show some interest in taking the job seriously. Trump ට ජනපති ධුරයේ නිසලස කටයුතු කිරීමට නොහැකි වූයේ ඒ සඳහා වූ පරිණත බව ඔහු තුළ නොතිබීම නිසා බවයි ඔබාමා වැඩිදුරටත් පවසා තිබෙන්නේ. මේ අතර ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දරුණු ලැබුගිනි තත්ත්වයක් හටගෙන තිබෙනවා. මෙම ලැබුගිනි තත්ත්වේ පාලනය කිරීම සඳහා යොදවා තිබූ හෙලිකොප්ටරයක් අඩවැටීමෙන් එහි නියමුවා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. එසමගින් ලයිව් ඇට් 12 අදට අවසන් සුබ දවසක්. විලාසිතාවකට එහා ගිය මනුස්සකම ශ්‍රියන් ඩ්‍රෙස් පොයින්ට්.